රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අයිබේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 121 සිට 109 දක්වා පහත වැටේ වෙරිටි රිසර්ච් කියයි හොඳටම කරන්ට් එක වැදුන ඖෂධහල් හිමියන් බලය රැක ගැනීමට ඕනෑම රටකට යටත් වන ආණ්ඩුව ගැන මිහින්තලා හිමි කියන කතාව ප්‍රථමයෙන් දේශීය පුවත් ආණ්ඩුව ගැන ජනතාවගේ අනුමැතිය කැමැත්ත 121 සිට 109 දක්වා පහත වැටී තිබෙනවා. ඒ බව අනාවරණය වී ඇත්තේ වෙල්ටේ රිසර්ච් ආයතනය සිදු කරන රට හිතන හැටි දීප ව්‍යාප්ත ජනමත විමසුමේදී. රට හිතන හැටි දීප ව්‍යාප්ත ජනමත විමසුම ක්‍රියාත්මක කරන්නේ වෙරිටේ රිසර්ච් ආයතනයයි. මේ වසරේ ජූනි මාසයේදී ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 121ක්ව තිබුණා. එහෙත් ඔක්තෝබර් මාසයේ තුල ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 109ක් දක්වා පහත වැටී ඇති බවයි වෙරිටේ රිසර්ච් නවතම වාර්තාවේ දැක්වෙන්නේ. රටේ වැඩ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ජනතාවගේ තෘප්තිය ජූනි මාසයේදී 112ක්ව පැවතියා. එම ජනතා තෘප්තිය පසුගිය මාසයේදී හරි අඩකින් එනම් 6%ක් දක්වා පහත වැටී තිබෙනවා. රටේ ආර්ථිකය ගැන ජූනි මාසයේදී ජනතාවට පැවතියේ ඍණ 44ක විශ්වාසයක්. එය අද වන විට ඍණ 62 දක්වා තවත් පහළ වැටී තිබෙනවා. වෙරිටේ රිසර්ච් ආයතනය මෙම දීප ව්‍යාප්ත සමීක්ෂණය වසරකට 3 වතාවක් පවත්වනු ලබනවා. වැඩිකල විදුලි බිල නිසා කර්මාන්ත රැසක්ම මේ වන විට බිඳ වැටෙන තැනට ඇද වැටිලා 3-4 ගුණයකින් වැඩි වුණ විදුලි බිල කොහොමවත් ගෙවා ගන්න බැහැ කියලායි ව්‍යාපාරිකයින් සහ කර්මාන්තකරුවන් කියන්නේ. මේ විදුලි බිල නිසා හොදටම කරන්ට් එක වැදුන තවත් පිරිසක්. වැඩිකල විදුලි බිලෙන් පීඩාවට පත්ව යති තවත් ශාස්ත්‍රයක් වනියේ ඖෂධහල් එහෙම නැත්නම් ෆාමසි. දිනපතාම ඖෂධ අලවිස්සලක අඩුම තරමේ ශීතකරණ දෙකක්වත් ක්‍රියාත්මක කර තිබීම අත්‍යවශ්‍යයි. ඒ ඖෂධ විවිධ උෂ්ණත්ව මට්ටම්වලට ගබඩා කර තැබීමට අවශ්‍ය නිසයි. ඊට අමතරව ඖෂධ අලවිස්සලක වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබීමත් අත්‍යවශ්‍යයි. ඒ ඖෂධ ගුණාත්මක තත්වයෙන් පවත්වාගෙන යන්නයි. නමුත් වැඩිකල විදුලි බිල නිසා ඖෂධහල් හිමියන්ට මොහොන දීමට සිදු ඇත්තේ දැඩි ගැටලුකාරී තත්වයකටයි. ෆාමසියක AC එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේනේ බෙහෙත් තියෙන නිසා. එතකොට කරන් බිල වැඩි වෙන එකත් එක්ක ඇත්තටම අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඊට වඩා මේකේ ෆ්‍රිජ් එකක් යන්න ඕනේ බෙහෙත් තියෙනවා. එතකොට ඒවට කරන් බිලයි ලයිටුයි ඒකත් එක්ක සෑහෙන ගාණක් ගෙවන්න වෙනවා. අයිති මහත්තුන්ට ඉතින් ඇත්තටම අමාරුයි ඒ වගේ තත්ත්වයක මේක පාත්තන ගිහිල්ලා පඩිනඩිත් ගවාගෙන ලාභයක් ගන්න. මම මේ වැඩි වෙන කරන්න බිලත් එක්ක හරි අමාරුයි කරගෙන යන්න මේ ෆීල්ඩ් එක. අපි ෆ්‍රිජ් දෙකක් තියාගන්න ඕනේ AC දවසම දාලා තියන්න ඕන. මේවා ඕෆ් කරන්න බෑනේ ඉන්සියුලින් දාන හින්දා. එතකොට ඉතින් ලයිට් බිල බොහොම වැඩි. මේ ගැටලු නිසා ඉදිරියේදී ඖෂධ අලවිසල් වසා තැමීමේ අවධානමක් මතු ඇති බවත් ඖෂධහල් හිමිකරුවන් අපට ප්‍රකාශ කළා. දැන් අපේ ෆාමසි දෙකක් තියෙනවා. සමහරවිට මේක වහලා එකක් කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ ව්‍යාපාර පවත්වාගෙන යාම ලොකු ගැටලුවක් වෙනවා. බලය රැක ගැනීම වෙනුවෙන් මෙරට සම්පත් ඕනෑම රටකට විකුණා දැමීමට රජය සූදානම් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන් පවසනවා. ජාතික සම්පත් රැක ගැනීමට සියලු දෙනා එක්විය යුතු බවයි පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ අතර පවසන්නේ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනොයි. රටේ මිනිසුන්ගෙන් පලි ගන්නවා, දේපල විකුණනවා, මුන් කොල්ල කනවා. මුන්ට භාරකාර මේක දීලා නැහැ අවුරුදු 5යි. අපි මේක මැරෙනකන් ජීවත් වෙන්න බෑ. මෙයාලගෙන් මුදව ගන්නම් රටේ මිනිස්සු එක්කවසු වෙන්න ඕනේ. ඒක තමයි එක මිල්ලීම. බලය රැක ගැනීම සඳහා ඕන කෙනෙකුට මේ රට පාවා දෙන්න මේ අය සූදානම්ෙන් ඉන්නවා. ඒක මිනිස්සු අවදියෙන් සිහි කල්පනාවෙන් කටයුතු කරන්ඩ එක්කහුවෙන්න අනාගතයේ හෙට වෙනකොට අනිද්දා වෙනකොට අපිට මෙහෙට එන්න වීසා එකක් ගන්න වෙයි.
ඇස්වලට කඳුළුණු පපුව පැලන මේ දැක්කහම පස්සේ මේ පළාතේ මේ තියෙන ජාතික සම්පත් කුණු කොල්ලට චීනෙට ඉන්දියාවට ඒ වගේම ඇමරිකාවට මේ දීලා දානවා දැන් තෙල් ටැන්ක් ටික දැන් මේ වෙනකොට යම් givusumak නැතුව බලහත්කාරයෙන් ඉන්දියාව විසින් අත්පත් කරගෙන තියෙනවා පෞගිය දවසේ ඉන්දියාවේ ඇමතිනි ඇවිල්ලා මේව තමයි බල්ලා ගිහිල්ලා කෙල හලලා දැන් මේවට අදාළ කරන ලිපිගොනු ටික සකස් කරලා හෙටානි රනිල් වික්‍රමසිංහ මහත්මිය විසින් මේවට අත්සන් කරනවා ඒ නිසා මේ රටේ ජනතාවට කියන්නට ඕන පෙළ ගැහින්න වෙනවා බය නැතුව එක අපිට එක මරලා වැටුණත් මේ ස්ථාන බේර ගන්න එන්න එකතු වෙන්න අත්වල බැඳ ගන්න වරාය මේවට ඇමරිකාවට දෙන්න පිඹුරුපත් සකස්සමී යනවා එනකොට ඒක සමාගම් පෞද්ගලික සමාගම් කීපයක් තමයි එකතු කරගෙන තියෙන්නේ අපි පහුගිය දවසේ දැක්කා මාධ්‍ය වලින් මේ සමාගම් වලට දෙනකොට මේ වටේ තියෙන පන්සල් 9ක් මේ වෙනකොට අයින් කරන්න තීරණය කළා තියෙනවා ඒ පන්සල් 9ට ආශ්‍රිතව කරන ජනතාව ත්‍රිකුණාමලේ ඉන්න ජනතාවත් අයින් කරන්න ලෑස්ති කරලා තියෙනවා. එතන එතකොට හෙටනිද්ද වෙනකොට ඒව රතු නිවේදන නිකුත් කරලා කීයක් හරි දීලා තමයි චෛත්‍ය දෝෂර කරන මට්ටමට බුදු ගෙවල් දෝෂර කරන මට්ටමට ඇමරිකාවත් සූදානම් වෙලා දැන් ඒ සඳහා කටයුතු සිද්ධ කරමින් යනවා. එතකොට ත්‍රිකුණාමලය එහෙම් පිටින්ම විදේශිකයන්ගේ නිජ භූමියක් බවට පත් වෙනවා. ත්‍රිකුණාමලයේ නායක හාමුදුරන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා වහා මේ සඳහා එකතු තමන්ට රුපියල් කෝටි 70ක අල්ලසක් දීමට සූදානම් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් පවසනවා. ඒ හරක් කටා වෙනුවෙන් බවයි අමාත්‍යවරයා පවසන්නේ. මේ අතර බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කශේරුකව නැති පතෝල වගේ පොලිස් නිලධාරීන් ගැන කතා කළා. ඒ දකුණු පළාතේ පොලිස් ස්ථානාධිපති වරුන් හමු වූ අවස්ථාවේදී දැන් ඕගොල්ලන්ට ලැජ්ජාවක් නැද්ද යූනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නකොට පාතාලේ එකෙකුට කෝල් කරලා තර්ජනය කරන්න පුළුවන් තත්ත්වෙටනේ දැන් වැටිලා තියෙන්නේ. ඒ ඔක්කොම අපේ සතුරෝ. ඒගොල්ලන්ව අපි හොයාගෙන ගිහිල්ලා ගන්න ඕනේ. අද ඉඳන්වත් මං කියන්නේ මේ දකුණු පළාතේ ඉන්න හැම එක්කෙනාම අපි ගන්නවා. ගණ්ඩ යනකොට ගැහුවොත් ගහනවා. මම ඇමති වෙලා ඉන්නකම් මං ඕගොල්ලන් වෙනුවෙන් පෙනී හිටිනවා. මේ පාතාලේ කුඩුයි සම්පූර්ණයෙන් අපි නැති කරගන්න ඕනේ. දැන් අපි හරක් කටාවයි සනින්ද දුවයි ගේනකොට දවස් දෙකක් විතර මම රෑ නිදාගත්තේ නැහැ උදේ දවල් රෑ මං මැඩගස්කවල මහජන ආරක්ෂක ඇමති එක්ක ටෙලිෆෝන් එකේ කතා කෙරුවා එතනින් ගෙනල්ලා ප්ලේන් එකට දාන ඒ හැම වෙලාවෙම මම ෆෝන් එකේ හිටියා CID නිලධාරීන් එක්ක ඊළඟට කෙන්යාවට ගෙනහම ෆ්ලයිට් එක මිස් වුණා රෑ මැද මේ රෑ 11ට 12ට ඉන්දියාවට කතා කරලා එහෙම් පණිවිඩයක් දෙන්න කෙන්යාවට එමුකෝ කෙන්යාවල ෆ්ලයිට් එකට දාගත්තේ නැත්තේ ඉන්දියාව බාර ගන්නවා කියලා පණිවිඩය ඇවිල්ලා නැහැ කියලා. ඊළඟට බොම්බේ වලට එනකොට බොම්බේ වලින් මෙහෙට එන ෆ්ලයිට් එක ගිහිල්ලා. එතකොට පැය 24ක් විතර බොම්බේ තියාගන්න උනා. ප්ලේන් එකට දාගන්න උටත් ගහලා එහෙ පොලිසියටත් ගහලා නිකන් යුද්ධයක් තිබුණේ ප්ලේන් එක ඇතුලේ. අරක් කටව ගේනකොට මට මිලියන 700ක් ඔෆර් ගෙරුවා. මෙහෙට ගේන්න නැතුව ඩුබායි වලට අරින්න කියලා. ඉතින් මේ මිනිස්සු ලෑස්ති ඕන තරම් සල්ලි වේදම් කරන්න. හැබැයි අපි කවදාවත් ඒවට යට වෙන්න එපා. ඒ සල්ලි වලින් කාල හටවත් හරියන්නේ නැහැ. මිලියන ගණන් අපේ ලොකු ලොක්කන්ට හරි දීලා මාව ඇමති කමෙන් අයින් කරගන්න එක. ඒ තරමට ඒගොල්ලන් සාකච්ඡා කරනවා. අපේ ආත්ම ගෞරවය රැකගෙන, හරි යූනිෆෝම් එකේ ගෞරවය රැකගෙන අපි ඒකට ක්‍රියා කරන්න ඕනේ. අද අපරාධ පරිශන දෙපාර්තමේන්තුව රඳවලා තියෙන හරක් කටා කියලා කියන අපරාධකාරයා අපරාධ පරිශන දෙපාර්තමේන්තුව පැනලා යන්න ගත්ත උත්සාහයේදී එතන හිටපු පහළ නිලධාරීන් අල්ලගෙන එයාට මිලියන ගාණෙන් සල්ලි විඳන් කරලා එතන නිලධාරීන් යාළු කරගෙන එයාට කැම්බීම ගෙනත් දීලා ඉතාම සූක්ෂම ලෙස පැනලා යන්න ගියක් පොලිසිය තියෙන වාසනාව ක්‍රම කොහොම හරි අන්තිම මොහොතේ අන්තම් වැළකුණා එහෙම පැනලා ගියා නම් එහෙම මං හිතන්නේ පොලිසිය රටේ මිනිසුන් මුළු දෙනෙම බෙරිතක් දැක්ක තියෙනවා අදටත් ඒගොල්ලෝ අවසන් කරලා නැහැ ඒක ලංකාවේ පොලිස් ස්ථාන 59යි අපිට මේ ප්‍රශ්නෙට ඇත්තටම අදාළ වෙලා තියෙන්නේ මගේ බස්සාර පළාත ගත්තොත් එහෙම පොලිසි 126ක් තියෙනවා මගේ පළාතේ පොලිසි 21ක තමයි මේ ප්‍රශ්නේ මේ අවුරුද්දේ මට ඇවිත් තියෙන්නේ එතකොට මම දැනගන්න ඕන ඇවිල්ලා මේ පොලිසි 21ේම ඉන්න නිලධාරීන් OIC ලා මේකට මුහුණ දෙන්න පුළුවන් මට මේ කශේරුකාවක් තියෙන OIC ලා මේ පොලිසි 21 ඉන්න ඕන මේ වගේ පතෝලියෝ වගේ දෙකට වැඩෙන මිනිස්සුන්වත් තීන්දුව తీරන ගණ්ඩ බැරි මිනිස්සුන්වත් අර මං කලින් කිව්වා වගේ පාතාලෙත් එකට එකතු වෙලා ඉවරලා ජීවත් වෙන මිනිස්සුත් මේ පොලිසි වල OIC ලා වෙලා වැඩක් නැහැ හැබැයි මතක තියාගන්න කුණු හර්පෙන් ෆෝන් එකෙන් කතා කරලා බයිජ තරමට පාතාලය ඉසෝසෝලා තියෙන්නේ. අම්මා මතක් කරලා බයිජ තරමට පොලිස් නිලධාරියාව පල්ලෙහා මට්ටමට වටලා තියෙන්නේ. හැබැයි මේවට උත්තර දෙන්න පුළුවන් OIC ලා ඉන්නවා. පොලිසිය ආධිපත්‍ය පතුරවන්න බැරි OIC කෙනෙක් නම් ඉන්නේ ජනවාරි මාසේ වෙද්දී තීන්දුවක් ගන්න ඕනෙවිලා මේ OIC මෙතන තියාගෙන පාතාලය මඩින්න බෑ කියන එක. කාගේවත් මැදිහත් වීමකින් තොරව පොලිසිය ඇතුළු ඉන්න දක්ෂයින්ට OIC පුටුවලට එන්න පුළුවන් පාරක් හදලා තියෙන්නේ. ඒ නිසා ජනවාරි මාසේ යමතුව බලාපොරොත්තු වෙනවා ලංකාවේ සියලුම පොලිසි වලට OIC ලා නැවත අලුතෙන් පත් කරන්න. ඒ පත් කරද්දී මේ පාතාලේ රජ කරලා තියෙන පළාත්වලට ඒකට ගැළපෙන කැපැසිටි එකක් තියෙන OIC ලා පත් කර ගැනීමට මැදිහත් වෙනවා ඩිවිෂන් මාත්තුරු.
යාළු හිත මිත්‍රකම් වලට නැත්තම් වෙන වෙන දේවල් වලින් ද ඒ වයිසිර තියාගෙන කරන්න බැරි නම් ඒකට මූණ දෙන්න පුළුවන් හොඳ හයියක් තියෙන වයිසිරලා පත් කරගන්න. මරණ ගෙදරට මගුල් ගෙදරට බොහෝ දෙනෙකු මල් ගන්න එන්නේ ඩේන්ස් පාරටයි. ඩේන්ස් පාර දිගටම කඩවල පාට පාට මල් තේරවා. දැන් මේ මල් බොහෝ විට වෙනද වගේ කගේවත් හිතගත සරසන්නේ නැතිව පරවෙලා යන්නේ කඩ ඇතුලේමයි. මේ ඒ මල්වල වේදනාවේ කතාවයි. මිනිසුන්ට ජාති ආගම් කුලබේද තිබුණට මල්වලට ජාති ආගම් කුලබේද නෑ. පාටින් සුවඳින් වෙනස් වුණත් මේ මල් ජීවිතයේ දුක සතුට බෙදාගන්නේ කිසිම බේදයක් නැතිව. ගහක පිපිලා ඒ ගහේම පරවෙලා යන මල්වලට වඩා මේ මල් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට සුවඳ දෙනවා. මේ ඩීන්ස් පාරේ මල්කඩ පේලියයි. මේ මල්කඩ පේලිය හැම දවසකම පාට පාට ලස්සන මල්වලින් පිරිලා තියෙනවා. ඒක හරිම සුන්දරයි. ඉස්සර දවස අවසානයේදී මේ මල් හැම එකක්ම වගේ විකිණිලා ඉතිරි වෙන්නේ සුළු ප්‍රමාණයක්. ඒත් දැන් උදේම දකින ඒ මල් හවසටත් පරවෙලා යන්නේ මේ මල්කඩ ඇතුළෙමයි. මල් ව්‍යාපාරිකයින් පවසන්නේ මල් වෙළඳාම දවසින් දවස කඩා වැටෙමින් තිබෙන බවයි. ට වැඩ නාම බිනස එක අඩු වෙන තකොට සෙල්ල එක අඩු කස්ටම්ස් ලයින්න රලිය පත්තින්න ගවියෝන්ගේ දම් මල් කරන හැමෝන්ටම ගොඩක් කමාරු තත්වයක්ත්තම දැන්ද මේම ගෝති ස්රට අරගන්න බැරිීම මල් රස රට ර ප්‍රෘති අවසන් ඔබට සුබ දවසක්.